පුජ්‍යලිය තේරුවා පක්ෂ තේරුවා නායකයෝ තේරුවා ඔක්කොම වැරදිලා තියෙනවා. ඉතින් අද ලංකාවට අත් වෙලා තියෙන ඉරණම ගත්තාම මේ ලක්මාතාව අවුරුදු 72ක් ගිහිල්ලා ලක්මාතාවගේ කෑලි කෑලි ගලවන කෑලි කෑලි එක එකට විකුණන අමුඩ ගහන මිනිහාගේ අමුඩ ලේසර ගහන බද්ද පවුලක් කොල්ල කරනවා. අපි අපේ නිදහස් අධ්‍යාපනයේ ලබලා මේ අහිංසක මිනිසුන්ගේ බදු මුදල් වලින් ඉගෙනගෙන රක්ෂාවලට ඇවිල්ලා අපි පෙරල අයංකාර විවරයක් මේ සමාජයට කෙරුවද කියලා අපි හිතන්න වෙනවා. ඒ නිසා දේශපාලඥයන් තමයි මේ රට විනාශ කරුවේ. මේ රට මියන් තත්ත්වයකට අත් කර දුන්නේ දේශපාලඥයෝ. ඒක අඩු වැඩි වශයෙන් කරලා තිබෙන්නේ. අවුරුදු 72කට පවුල් හතරක් රට පාලනය කෙරුවා අඩු වැඩි වශයෙන්. ඒ පවුල් හතර අවසානයේ කරලා තිබෙන්නේ මේ රට හිගන රටක් බවට පත් කිරීම පමණයි. එසත් දැන් මහ පොළවේ ඔප්පු වෙලා තිබෙනවා ඒ පවුල් හතර නැවත බලයට ආවත් මේ රට ගොඩ ගන්න බැහැ කියන පදන. නිසා අපි නිදහස් අධ්‍යාපනයේ දරුවෝ හැටියට අපිට යා හැකි ඉහළම දුර ගිහිල්ලා තිබෙනවා අපි අනික් වෘත්තීන් වලින්. ඉංජිනේරු වෘත්තිය ගත්තත්, නීති වෘත්තිය ගත්තත්, වෛද්‍ය වෘත්තිය ගත්තත් ඒ සියල්ලගෙම අපි ඉදිරියට ගිහිල්ලා තියෙනවා නිදහස් අධ්‍යාපනයේ දරුවෝ. හැබැයි එකක් අපිට ලබා ගන්න බැරුණා දේශපාලන බලය. ඒ දේශපාලන බලය ලබා ගන්න බැරි වීමම මේ රට මෙවන් තත්ත්වයකට පත් වෙන්න හේතු වෙලා තිබෙනවා. ඒ නිසා අධිකරණ පද්ධතිය ගත්තත් නීතිත්‍ය ප්‍රජාව ගත්තත් අපේ කාර්යභාරයෙන් ඉතිහාසයේ ඉටු වෙලා නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා මේ සමාජයට අපෙන් විය යුතු යුතුකමක් තියෙනවා. ඒ යුතුකම ඉෂ්ට කරන්න තමුන් ආසලට වගකීමක් දිනා මට වගකීමක් තිබෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් පැන්ඩෝරා පේපර්ස් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කියනවා අපිට පැමිණිල්ලක් නැතුව විමර්ශනයක් කරන්න බෑ. බලාගෙන හිටියා දෙත ලංකාවේ දේශපාලන පක්ෂ කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ලක් ඉදිරිපත් කරයිද කියලා. දවස් දෙකක් බලාගෙන හිටියා. නැති නිසාම තමයි මේ අපේ නාමල් රාජපක්ෂ මහත්තුමා අපේ 43 සේනාගේ පැමිණිලි දෙකක් ඉදිරිපත් කළා. ඊට පස්සේ තමයි අනිත් කණ්ඩායම් අඩුතරමේ පැමිණිල්ල කර ඉදිරිපත් කළේ. සා විශාල අසාධාරණ නඩු සංඛ්‍යාවක් විශාල සංඛ්‍යාවක් එනවා අධිකරණවලට. මා සන්තෝෂයි. ඒ අනුව අපේ කොළඹ උසාවියේ ඉන්න සහෝදරවරු එක මොහොතක් දැනුම් දුන්නා 30ක් 40ක් එකතු වෙනවා. ඒ 30 40ම උසාවිය ගිහිල්ලා පෙනී හිටිනවා. එක උසාවියක දැන් පොලිස් කාර්යය ඉල්ලනවා, පොලිස් නිලධාරීන් ඉල්ලනවා. එක නඩුවක මේක තහනම් කරන්නේ. ඒ කොටම බෙදිලා සත පහක්වත් අරන් නෙවෙයි. ගුරු වෘත්තිය ගත්තාම අද ගුරු වෘත්තියට ඔය කියන ප්‍රධාන දේශපාලන පක්ෂවල කිසිදු එක්කෙනෙක් දෙන්නෙක් අපිත් එක්ක හිටියයි අපි අරගල වලට එන අය අනිත් කිසිම දායකත්වයක් දුන්නේ නැහැ. අන්තිමේ අවසානයේ මහනුවරට යන්න වුණා සිරාල්ටයි මටයි. ඒකත් අපි කරුවා මේ සමාජය වෙනුවෙන්. ඒ නිසා මේ ඉන්න කණ්ඩායම හුදෙක්ම මේක දේශපාලන ක්‍රියාවලියක්. හැබැයි අපි නැවත කඩේ යන්න නම් සූදානම් නැහැ. කඩේ යන්නෙත් නැහැ. කඩේ ගිහිල්ලා තියෙන අවුරුදු 30ක්.